අපි දන්න අපේ හෝටල්ලොට උදේ ඇවිල්ල මුංගැරටික අඩලටික මාළු ඇමුල්තියල් මාළුත්තක බත්වෙලක්කාපු පාරිභෝගිය සීයට හැටක්කද පරාට තුනක් කාලා ඇල්ලොතර බිබි වේල් දෙකක් ගත කරන කාල ඇත්තිය. පාසල් ලාපන ශාලාව දරුව ගිල්ල රුපියල් විස්සරතිීන දැන් ඇවිල් අඩුිට කෑමවිල තියන කිසි ප්‍රමිතියක් නෑ පොතුගේ ලූුණු පොතම කුණුවේ චල ඒ කාලා පාසල් දරුවෝ අර විස්ස කෑල තුනක් කාලා ඔවතර බොනෝ නැත්තන් කිරි පැට එබොනු. දෙසැම්බර් වෙනකොට බෝනුවන් රෝග මන්ද පෝෂණය අංක එක ලංකා පෝෂණ යාරයලක් ගැන කතා කරන මාළු ගෑල්ලක් කනිතන මාළුගල රුපියල් අට තිය නමති රතුමුද මාළුදී හොද මාළුකන් මෙ එනිසා අපි කියනවා පෝෂණී ආරවෙලක් සම්බන්ධව පරපතර ගැටුවක් ලංකාවේ තිබෙනවා. ඒ නිසා ඔබතුමන්ලා බෙහෙත්මිල අඩුකරා කියලා පුළුවන් තරම් වෙළඳන් නීම් දාන්න. අනිත් පැත්තේ දරුවන්ට අනාරක්ෂිතයි කියලා දරුවෝ රක්ෂණය කළ දී බල ලෙඩවැල්ල ස්පිටල් නැවතියල්ලා අපි දෙවෙනෝ දවසට රුපියල් 3000ක් වැඩි කරා කියලා කිව්ව ඊමෙ තත්ත්වය පැමිණිතුමා. ඒකද කරන්න ඕනේ. දරුවන්ට පෝෂණී ආරවෙලක් දීලා දරුවන්ට සුරක්ෂිත වටපිටාවක් හදලා දරුවන්ගෙන් අනාගතය සපුරගන්න තමයි දරුවෝ හදන්න ඕන. ඒක තමයි සමාජය හදන්න ඕන. මෙයාලා මොකද කරන්නේ? දරුවෝ රක්ෂණය කරනවා. ඒකයි කරන්නේ. අනිත් පැත්තේ බෙහෙත් වල අඩු කරනවා.